සියලු දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. රටක් හැටියට අපි සෑම දිනාම විවර වූ මනසකින් යුක්තව සමාජයේ දිහා බලන්න, අපි ගැනම සුවන්වේචනයක් සිද්ධ කරගන්න අවස්ථාවක් අද විද්දින් උදා වෙලා තියෙනවා. පසුගිය කාල සීමාව තුළ විවිධ ගැටලුවලට අපි මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ගැටලුවල ප්‍රතිඵලයක් හැටියට නැවතත් අපි දකිනවා වර්ගවාදී යුද්ධයකට, ආගම්වාදී යුද්ධයකට නැවත මේ රට පෙරලීගෙන යනවායි කියන කාරණා. අපි දන්නවා ඉතිහාසයේ ඉඳලා විශේෂයෙන්ම 48න් පස්සේ බලය ලබා ගන්නත පාලක පැලැන්ති දෙක තමන්ගේ බලය ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියට ඔවුන් භාවිතා කරේ ආගම ඇවිලීම සහ ජාතිය ඇවිලීම. ඊට කලින් අපි බොහොම සාමකාමීව සියලු ජාතීන්ට ගරු කරමින්, සියලු ආගම් වලට ගරු කරමින් අපි ක්‍රියාත්මක වුණා මං හිතනවා. එතන ඉතිහාසයත් එක්ක මේ පැහැදිලි කිරීම කරන්න අපි එන එක හොඳයි කියලා. අපි දන්නවා ඈත අතීතයේ ඉතිහාසයට අපි යන්නේ නැතුව අපි උඩරට රාජධානි සමයෙන් පටන් ගත්තොත් එහෙම ඒ යුගයේදී මුස්ලිම් අය, දෙමළ ප්‍රජාව සහ සිංහල ප්‍රජාව ඉතාම සාමකාමීව ඔවුන් වාසය කරා. උදාහරණයක් හැටියට ගත්තොත් පෘතුගීසි පාලනය මුහුදු බල පළාත්වලින් බිඳ වැටිලා ලන්දේසි පාලනය ආපුවන් පස්සේ ඔවුන්ගේ රෙපරමාදු ආගම අදහන්නන් ඒ අයගෙන් රෝමානු කතෝලිකයන්ට හිංසා පීඩා සිද්ධ වෙද්දී ඒ අයට ආරක්ෂාව සැපෙව්වේ උඩරට රාජධානිය, ඒ සිංහල මිනිස්සු. ඉතින් එහෙම සහයෝගීතාවක් තිබ්බා. ඒ වගේම තමයි අවසාන කාල සීමාව තුළ ලංකාවේ පාලන බලයේ හිටියෙත් ද්‍රවිඩ රජවරු, නායක්කාර වංශිකයෝ. එතකොට අපිට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ වගේම තමයි අපේ මේ ශාසනික ප්‍රතිසංස්කරණ සිද්ධ කරද්දී විශේෂයෙන්ම අටකතා ගණනාවක් රචනා කරලා බෞද්ධ දර්ශනය සුරක්ෂිත කරන්න කටයුතු කරපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ද්‍රවිඩ භික්ෂුවක්. එතකොට මෙයා දෙමළද, මෙයා ඉස්ලාම්ද, එමන් නැත්තම් වෙනත් ජාතියකට අයත්ද කියන කාරණාව අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. රට වෙනුවෙන් හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් ඒ පුද්ගලිය ප්‍රශංසාවට ලක් වුණා. එතකොට මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පරිහානියට යාමක් තුළ තමයි මං හිතනවා අද අපේ රට මේ වගේ ඛේදවාචකයකට පත් වෙලා තියෙන්නේ කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි බෞද්ධ ජනතාව හැටියට එක්තරා කාල සීමාවක් 83 ඉඳලා 2005 යුද්ධය අවසන් වෙනකම්ම අපි උතුරට ඇඟිල්ල දික් කරා අපිව මරන් කන්න ඉන්න ජාතියක් කියන කාරණාව කියමි. වර්ගවාදී යුද්ධයක් ඇති කරා. ඒ යුද්ධය පදනම් කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ බලය අවුරුදු 5න් 5ට මාරු කරගත්තේ. හැබැයි අපි ඒ එතන ඒ එහෙම ඉදින්ම අපේ විවෘත මනස යොමු කරමු ලක්ෂ්මන් කදිරගාමර දෙසට. ලක්ෂ්මන් කදිරගාමර LTTE ත්‍රස්තවාදයේ තුල ඝාතනයට ලක් වුණා. හැබැයි ලක්ෂ්මන් කදිරගාමර කියන දෙමළ මිනිස්සයා තමයි වෙසක් උත්සවය ලෝක නිමාඩු දිනයක් බවට පත් කරන්න කටයුතු කරේ. ඒ වගේම තමයි දානයක් දෙන්න පුළුවන් වෙන විදියට උපසම්පදාව හරිගස්සලා ලංකාවේ ශාසනික ප්‍රතිපත්තියක් ඇති කරලා ශාසනික ප්‍රතිසංස්කරණයක් ඇති කරේ කීර්ති රාජසිංහ රජුරුව. ඔහු ද්‍රවිඩ රජෙක්. එතකොට අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම බුද්ධාගමට අපේ ලංකාවේ සුරක්ෂිතභාවය උදෙසා මේ මිනිස්සු ජාති ආගම් ભેදයකින් තොරව වැඩ කටයුතු කරා. එතකොට එහෙම ජාති ආගම් ભેදයකින් තොරව යම් කිසි කෙනෙක් කටයුතු කරන එක පාලක පැලැන්තියට ප්‍රශ්නයක්. ඒ පාලක පැලැන්තියට ඒ කටයුතු කිරීම ප්‍රශ්නයක් නිසා තමයි මම හිතනවා උතුරේ ත්‍රස්තවාදයේ තුල ලක්ෂ්මන් කදිරගාමර වගේ දේශපාලන නායකයෙක් ඝාතනයට ලක් වුණා. අපි කල්පනා කරලා බලන්න ඕනේ දේ තමයි මේ ඇති වෙලා තියෙන අද වත්මන් අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒ අය බලය ලබා ගැනීම සඳහා මම අර මුලින් කිව්වා වගේ ජාතිය ඇවිලීම සහ ආගම ඇවිලීම භාවිතා කරා. එතකොට ඔය අය කල්පනා කරලා බලන්න 2015 මැතිවරණය වෙනකම්ම ඒ අයගේ කටේ තිබ්බ ඒ අය නිතරම මිනිසුන්ට කියපු කාරණාව තමයි විදුලි පුටු. ඊළඟට ජිනීවා මානව හිමිකම්. ලංකාවේ කොටි ත්‍රස්තවාදය අවසන් කරාට ඩයස්පෝරා පිටරටවල ක්‍රියාත්මක වෙනවා. විදුලි පුටු මේ සියල්ල මගින් තමයි පාලන බලය ලබා ගන්න උන් උත්සාහ ගත්තේ. එතකොට ඒ බොරුව අවසන් වෙනවා 2015
ජනාධිපතිවරණයත් එක්ක. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෙදර යන්න සිද්ධ වුනේ. ඒ බොරුව අවසන් වුණාන් පස්සේ අලුත් බිල්ලෙන්ගේ අවශ්‍යතාවය ලංකාවට වුමනා වුණා. ඒ අලුත් බිල්ලාගේ අවශ්‍යතාවය නිර්මාණය කිරීමත් ඒ 2000 වකවානුවේ ඉඳලම ක්‍රියාත්මක වෙමින් ආපු එක. මොකද මේ පාලන පක්ෂ දෙකම දැනගෙන හිටියා LTT ත්‍රස්තවාදය ඉතාම ඉක්මනින් අවසන් වෙනවා. මොකද ජාත්‍යන්තරෙත් අපකීර්තියටපත් වෙමින් තමයි ඒ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාත්මක වුණේ. ඒක අවසන් වුණාන් පස්සේ බලය ලබා ගන්න අලුත් කෙනෙක් අවශ්‍ය කරනවා. ඒ අවශ්‍ය කරන අලුත් කෙනා තමයි ඉස්ලාම් මන්තවාදයේ විදිහට ඕන් නිර්මාණය කරමින් රැකගෙන ආවේ. ඒක බලන්න හොඳටම සිද්ධ වුණා මේ පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ. පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ දැන් ලංකාවට අලුත් බිල්ලෙක් නිර්මාණය වෙලා ඉවරයි. දැන් මේ පාලක පක්ෂ දෙක ඒ තමන්ගේ දේශපාලන බලය ලබා ගන්න භාවිතා කරන්න මේ අලුත් බිල්ල. ඉස්ලාම් ත්‍රස්තවාදය, ජිහාඩය, වහබ්වාදය මේ වචන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වේවා, එක්සත් ජාතික පක්ෂය වේවා, හෙළ උරුමය වේවා, මේ සියලු දෙනාගේම මුව රැව් දෙන පිළිරැව් දෙන වචන ටික තමයි මේක. එතකොට අපි කල්පනා කරන්න ඕන දේ තමයි බය. බය මූලික කරගෙන තමයි අද මේ අයගේ මේ ඡන්ද බලය ලබා ගන්න මේ අය උත්සාහ ගන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බය මූලික කරගෙන ඡන්දය ප්‍රකාශ කිරීමක් නෙවෙයි. ප්‍රබුද්ධ මනසකින් යුක්තව දේශපාලනයේ පිළිබඳ අවබෝධයකින් යුක්තව සමාජ සාධාරණත්වයක් ඇති කරන පුද්ගලයන් පිළිබඳ විමසීමකින් යුක්තව තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ. හැබැයි අද වෙලා තියෙන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට ගිහිල්ලා අද ප්‍රජාතන්ත්‍රවාදයේ කියන සලුපිලි ඇතුලේ බියමූලික කරගත්ත වෙනත් ක්‍රමවේදයක් තුල තමයි අද ඡන්දය භාවිතා කරන්නේ. ඔය අයට හොඳටම තේරෙනවා මේ පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ අපේ ලංකාවේ ඇතැම් ස්වාමින් වහන්සේලා සහ දේශපාලන පක්ෂයන් වල කතිකයෙන් කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම අපිට පුළුවන් මහනුවර රතනහිමියන්ගේ තිබ්බ උපවාසය පිළිබඳ සාකච්ඡා කරන්න. රතනහිමියන්ගේ උපවාසයේදී අපි දැක්ක මූලික කාරණාව තමයි උන්වහන්සේ මුස්ලිම් දේශපාලන පක්ෂවල සහ වහබ්වාදී අන්තවාදී කියමින් ඔහු වර්ගවාදී ප්‍රකාශ රාශියක් සිද්ධ කරා. හැබැයි අපි රතනහිමියන්ගේ දේශපාලන ව්‍යාපාරයේ දිහා අපි හොඳ විමසීමෙන් බලපුවන් පස්සේ අපිට අවබෝධ වෙන කාරණාව තමයි අපි මේක දිහා විවෘත මනසකින් බලද්දී රතනහිමියන් 2015 මැතිවරණ සමයම්වල රාජපක්ෂ මහත්මයාත් සමග එකතු වෙද්දී එතකොටත් ඒ මුස්ලිම් කොංග්‍රසයේ ඔය මැතිඇමතුරු ටිකම ඒ වගේම අසාද් සාලිලා නැගෙනහිර හිස්බුල්ලලා හිටියා. 2009 මැතිවරණයේදීත් එවකට රාජපක්ෂ ආණ්ඩුවේ මේ සියලු දෙනාම එකට හිටියා. එතකොට රතනහිමියන්ට මේ මුස්ලිම් අන්තවාදය ගැන තේරුණේ නැද්ද? ඊට පස්සේ මොකද උනේ? අලුතෙන් රාජපක්ෂ ප්‍රතිවිරෝධයක් හැටියට ගොඩනගපු හංසයා මූලික කරගත්තේ සන්ධානයේදීත් රිෂාඩ් බදුදීන්ලා ඒ වගේම සියලුම මුස්ලිම් ඇමතිවරු හිටියා. එතකොට රතනහිමිට එතනදී ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. ඒ අයත් එක්ක ඉතාම සහයෝගයෙන් යුක්තව වැඩ කරා. එතකොට විල්පත්තුව වන විනාශය හරි නැවත පදිංචි කිරීම කරන රිෂාඩ් බදියුදීන්ගේ ක්‍රියාකාරකම් හරි රතනහිමියන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ නැති වෙලා ගියපු තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉතාම ඉක්මනින් සේදී යමින් තියෙනවායි කියන කාරණා උන්වහන්සේ අවබෝධ කරගෙන තිබ්බේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකද උනේ? අර තැලිලා පොඩි වෙලා තිබ්බ හිත් තුලින් තමන්ගේ දේශපාලන ගමන හදාගන්න උන්වහන්සේ මොකද කරේ? නුර දළදා මාලිගාවේ දළදා වහන්සේ තපවිත්‍ර කරමින් උන්වහන්සේ මොකද්ද කරේ? උපවාසයක් ආරම්භ කරා. මේ කලදුටු කල වලිහි ගැනීම. අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි ලංකාවේ දේශපාලන විඥානය හදලා තින්නේ වැඩවසම් සමාජ ක්‍රමයක් එක්ක. ඔවුන්ට ඕනේ හැම වෙලාවෙම එහෙයි කියන ඡන්දදායකයෝ මිසක ඇයි මොකද මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරන ඡන්දදායකයෝ නෙවෙයි. ඉතිහාසයේ දිහා අරන් බලපුවාන් පස්සේ එහෙයි හාමුදුරුවනේ කියලා, එහෙයි මහත්යෝ කියලා දේශපාලනඥයෝ සිද්ධ කරන සියල්ල
ගොළුවන් බීරන්සේ අනුමත කරන මිනිස්සු පිරිසක් තමයි එයාට ඡන්දදායකයෝ බවට පත් කරන්න උවමනාව තිබ්බේ. ඒක තමයි එයාලා ඉතිහාසය ඉඳලා සිද්ධ කරේ. අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි අපිට දැන් ඕනේ ඒ විදිහට වහලුන් හැටියට ජීවත් වීමද? ඇයි ස්වාධීන මිනිස්සු හැටියට අපිට ජීවත් වෙන්න අපේ මාර්ගය අපිට හදාගන්න බැරි? එතකොට අපි තවමත් එක්සත් ජාතික පක්ෂයේ මත හෝ එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා මූලික කරගත්ත දේශපාලන ක්‍රියාපටිපාටියේ වටේ හෝ තවමත් අපි ඒ අත්අඩංගුවේ පසු වෙන්න ඕනේද? එතකොට මේ දෙගොල්ලෝ විතරද මේ රට සම්වර්ධනය කරන්න ඉන්නේ? ඔය අපි කල්පනා කරන්න ඕන කාරණාව තමයි මේ දෙගොල්ලෝ මොනවද මේ වෙද්දී අපේ රටට කරලා තියෙන්නේ. අපි ඉහත වීඩියෝ එකකදීත් කියපු කාරණාව තමයි 48 ඉඳලා අපේ ආර්ථික අවපාතය බලන්නකෝ මේ දක්වා සිද්ධ වෙලා තියෙන්නේ. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ දක්වා කොච්චර පරිහානියට පත් වෙලා ඉන්නවද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි කොච්චර අපි පරිහානියට පත් වෙලා ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් තමන්ගේ බඩගෝස්තරය වඩා ගන්න, වාහන ගන්න, ගෙවල් හදා ගන්න, ඊළඟට දේශපාලන ඒ ඉන්න වාඩි වෙන්න තියෙන පුටු ටික හදා ගන්න කෝටි ප්‍රකෝටි ගණන් වැය කරනවා. හැබැයි අද ලංකාවේ ඉස්පිරිතාල කීයෙන් කීයකද පිළිකා රෝගේ ස්කෑන් කරගන්න ස්කෑන් යන්ත්‍ර තියෙන්නේ කීයෙන් කීයද? ඒවත් මිනිස්සුන්ගේ රුපියල දෙක තු කරලා සමහර දානපතියෝ අරගෙන ප්‍රදානය කරපු ඒවා විතරයි තියෙන්නේ. එතකොට මේකද සෞඛ්‍ය? අද අපි ඉස්පිරිතාලයකට බෙහෙත් ටිකක් ගන්න ගියොත් එහෙම අපිට බෙහෙත් පෙති 10ක් ඉස්පිරිතාලෙන් දෙනවා නම් ඒකෙන් දෙකයි ඉස්පිරිතාලේ තියෙන්නේ. ඉතුරු අටම අපිට ගන්න වෙලා තියෙන්නේ ප්‍රයිවට් ෆාමසි වල. එතකොට කෝ අපේ නිදහස් සෞඛ්‍ය? එතකොට නිදහස් අධ්‍යාපනය අද කොච්චර මිනිස්සු ප්‍රශ්නකාරී වෙලා තියෙනවද? දරුවෙක් හදන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි මේ දරුවට අපි උගන්වන්නේ කොහොමද කියලා. මේ දරුවට අපි පාසලක් හොයාගන්නේ කොහොමද කියලා. දැන් බලන්න දේශපාලඥයෝ මිනිස්සුන්ගේ විඥානය හදලා තියෙන තැන ඒ අයගේ සරණ හැර වෙනත් සරණක් නැති මේ සරණං අඤ්ඤං වෙනත් සරණක් දේශපාලඥයෝ හැර නැයි කියන මතවාදයට හදලානේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම ළමයා ඉස්කෝලේ දාගන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඉඳලා ඒ ආසනේ ඉන්න ඇමති දක්වාම ලියුමක් ගන්න සිද්ධ වෙනවා. ඒකට මේකද නිදහස් අධ්‍යාපනය? ඊළඟට ගමේ පාසලට ගුරුවරු නැහැ. රජයේ පාසල් නාගරික පාසල්වල තියෙන සැප පහසුකම් ටික ගමේ පාසල්වලට නැහැ. අද බොහෝ දුෂ්කර ගම්මානයන්වල තියෙන පාසල් ඉතා ශීඝ්‍රයෙන් වැහිලා යනවා. සමහරක් ඒ ලෙවල් තිබ්බ මහවිද්‍යාල අද ප්‍රාථමික විද්‍යාල බවට පත් වෙලා. මේ ප්‍රශ්නේ දිහායි මිනිස්සු කල්පනා කරලා බලන්නේ නැති. ඊළඟට තමයි ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් එළියට එන ළමයයි විශ්වවිද්‍යාලයෙන් උපාධියක් අරගෙන එළියට එන ළමයයි අතර වෙනසක් නෑ අද ලංකාවේ. ඒ දෙන්නටම තියෙන එකම ප්‍රශ්නේ අපි රැකියාවක් හොයාගන්නේ කොහොමද කියන එක. මොකද උසස් ඩිග්‍රියක් අරගෙන එළියට එන ළමයටත් රැකියා අවස්ථාවක් අද ලංකාවේ නෑ. ඊළඟට ඕ ලෙවල් ඒ ලෙවල් කරලා එළියට එන ළමයින්ට රැකියා අවස්ථාවක් නෑ. අපි දැකලා තියෙනවා මේ දෙගොල්ලොම ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරනවා. එතකොට කොතනද අපි ඉන්නේ? මේ දෙගොල්ලම අපි දැකලා තියෙනවා රස්සාවක් ගන්න ඇමති කෙනෙක්ගෙන් ලියුමක් ගන්න ඒ ඇමතිගේ කාර්යාල ඉස්සරහා පොලිමේ රස්තියාදු වෙන ආකාරය. එතකොට අපිට නැවත ඕනේ මේකද? රට සංවර්ධනය කරනවායි කියන්නේ මේකද? මේ බොරුව තේරුම් ගත්තොත් තමයි මම හිතනවා අපිට ඉතාම යහපත් අපේ ජීවත් වෙන සුදුසු රටක් බවට අපිට මේ රට පත් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඊයේ දිනේදී අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඔහුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා විදියට හඳුන්වා දීමේ ජාතික සමුළුව. ඒ සමුළුවේ මගේ සිත්ගත්ත ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ තමයි තමන්ගෙන් පස්සේ අනුප්‍රාප්තිකවරු පත් කිරීම. අනුප්‍රාප්තිකයයි කියලා කියද්දී ඒ ගීතයක් මැදින් බෙරවාදන මැදින් ගෝඨාභය රාජපක්ෂ මයික්‍රෝෆෝනිය වෙත එනවා. ඒඉද්දින් ඒ ගීතයේ තිබ්බා මිහිඳු රජු සෙවණේ හැදෙන රට රගින අවියයි මේ කියලා. දැන් එතකොට මහින්ද රාජපක්ෂ රජෙක් බවට පත් වෙලා ඉවරයි. මිහිඳු රාජ පරම්පරාව මහින්ද රාජ පරම්පරාව අනුරාධපුරයෙන් අවසන් වුණා පස්වෙනි මහින්දගෙන් පස්සේ. හැබැයි මම අදයි දැනගත්තේ මම ඊයේ දැනගත්තේ මහින්ද මේ රාජ පරම්පරාව අවසන් වෙලා නැහැ කියලා. දැන් 6 වෙනි මහින්ද කෙනෙක් ඉන්නවා. එතකොට අපිට ඕනේ එහෙම රාජාණ්ඩු පාලනයක්ද?
රාජාණ්ඩු පාලනකය වෙන්නේ අනුප්‍රාප්තික උපත් කරගන්න එක. ඔවුන්ගේ නම නාමගෝත්‍රයේ තියෙන අයම තමයි බලය ලබා ගැනීම සඳහායින්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහුගේ දේශපාලන අදහස් දැක්වීමේදී ඔහු දුන්න පළවෙනි පොරොන්දුව තමයි සියලු ආකාරයේ අන්තවාදීන් පරාජය කරනවායි කියන කාරණාව. අන්න අලුතෙන් නිර්මාණය කරපු බිල්ලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට සක්‍රියව දායක කරගත්තා. ඒ ඔහු කියන ඒ අන්තවාදී තමයි බිල් එක්කරින් නිර්මාණය කරලා තියෙන ඉස්ලාම් අන්තවාදී. එතකොට මේ අන්තවාදී ක්‍රියාපටිපාටි මේ බෝම්බ පිපිරීම් පිටිපස්සේ ඉන්නේ මේ පක්ෂ දෙක කියලා අපිට පැහැදිලිවම තේරෙනවා. මේ පක්ෂ දෙකේ නායකයෝ මේ බෝම්බ ප්‍රහාර පිටිපස්සේ ඉන්න හින්දා තමයි වෙන රටක නම් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ගෑවිච්ච කෙනාගේ ඉඳලා අත්අඩංගුවට අන්න. අද කවුද මේ ප්‍රශ්نين මේ 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 අත්අඩංගුවට අරන් තියෙන්නේ? කවුරුත් අත්අඩංගුවට අරගත්තේ නැහැ. අත්අඩංගුවට ගත්තේ අර නිකන් හාල් මැස්සු ටිකක් ඉන්නවනම් ඒ ටික විතරයි අත්අඩංගුවට ගත්තේ. තෝරු මෝරු ටික ඔක්කොම එළි. අන්න ඒ තෝරු මෝරු ටික තමන්ගේ ඊළඟ මාංශ භක්ෂණයේ උදෙසා ඉස්ලාම් ත්‍රස්තවාදයට භාවිතාවට ගන්නවා. මේක නැගෙනහිර ඉන්න මුස්ලිම් ප්‍රජාව තීරණයක් ගන්න ඕන වෙලාව. උතුරේ ඉන්න දෙමළ ජනතාවත් බුද්ධිමත් තීරණයක් ගන්න ඕන වෙලාව. දකුණේ ඉන්න සිංහල ජනතාවත් තීරණයක් ගන්න ඕන වෙලාව. එක්සත් ජාතික පක්ෂය සහ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මේ පක්ෂ තුනම ක්‍රියාත්මක වෙන්නේ ජාතිවාදයේ සහ ආගම්වාදයේ වපුරලා ඒ ලේ මතින් තමන්ගේ දේශපාලන ගමන හදාගන්න. 83 කළු ජූලිය ඔබ සියලු දෙනාට මතක ඇති. ඒ වගේ මෙතනින් එහාට සිද්ධ වෙච්ච කොච්චර ඝාතන රැල්ලක් සිද්ධ වුණාද කියන්නේ. ඒ ඝාතන මතින් මේ අය තමන්ගේ දේශපාලන බලය ලබා ගත්තේ. එතකොට අපිට ඕනේ එහෙම මිනි මරා ගන්න රටක්ද? දැන් ඔවුන් භික්ෂුන් වහන්සේලා පිරිත් කියද්දීන් තමයි ඇවිල්ලා තමන්ගේ දේශපාලන පොරොන්දු පත්‍රය දුන්නේ. හැබැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඒ පිරිත් කිව්වේ මේ රට වනසන්න මිසක මේ රට ආරක්ෂා කරගන්න නෙවෙයි කියන කාරණාව. එතකොට මේ රට සෑම දිනයකම ඛේදජනක තත්ත්වයන් වලට පත් වෙද්දී මහා සංඝරත්නයේ හැටියට අපිත්, ඒ වගේ අනුකුත් පූජක තුමන්ලාත්, ඒ වගේ මේකට ඡන්දෙ දෙන අඥානත්වයට පත් වෙලා ඡන්දෙ දෙන ඡන්දදායකයෝත් අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි අපි හුරේ තියලා රතිඤ්ඤ දාලා අපි මේ කරන්නේ අපිව අපේ වල අපිම කපා ගන්න එක කියන්නේ. දැන් 2015 මේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ දේශපාලන අඩේ ඕනේ නැහැයි කියලා මතේ ඉඳලා තමයි ඡන්දෙ දුන්නේ. හැබැයි ඕන් නැති කියපු කට්ටියම නැවත දැන් අපි මේ දේශපාලන බලය ලබා දීමට උත්සාහ ගන්නවා. එතකොට අපේ මේ රට සංවර්ධනය කරන්න මේ දෙගොල්ලෝ විතරද අපිට ඉන්නේ? ඇයි අපිට විකල්පයක් පිළිබඳ කල්පනා කරන්න බැරි? මේ රටේ හොඳ නීතිපද්ධතියක් හදලා ආහාර, නිවාස, සෞඛ්‍ය, වස්ත්‍ර කියන මේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරපු දියුණු රටක් බවට පත් කරන්න නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා ගෙනෙන මේ දේශපාලන ව්‍යාපාරයේ දිහා ඇයි අපිට සමිඥානික වෙලා බලන්න බැරි? එතෙන්ට ඇයි අපේ ප්‍රබුද්ධ මනස අපිට අවදි කරගන්න බැරි? නාගානන්ද මහත්මයා ගේනේ වැඩපිළිවෙල ඇතුලේ ඒක විමසලා බලන්න. මම කියන්නේ නාගානන්ද අපි එදා ඉඳලා කියපු කාරණාව තමයි නාගානන්ද මහත්මයා දෙස නොව ඔහුගේන ව්‍යවස්ථාව සහ ඔහුගේ ප්‍රතිපත්ති දිහා බලන්න. ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම තුළ අපිට අපේ ජීවිතයට කොච්චර සුබසිද්ධියක් ඇති කරගන්න පුළුවන්ද කියන කාරණාව නුනින් විමසලා බලන්න. ඇයි මේ හොරකම් කරපු මේ පක්ෂ දෙකටම ඡන්දෙ දෙන්න පුළුවන් වුණා නම් ඇයි මේකෙ මිදිලා මේක විමසලා බලන්න හරි මේ පිළිබඳ විමර්ශක වෙන්න හරි අපිට නාගානන්ද මහත්මයාට ඇයි ඔහුව බලයට අපිට ගේන්න බැරි? ඇයි අපි එතෙන්ට අපේ මනස හදාගෙන මේ පක්ෂ දේශපාලනයේ මිදිලා එතනින් අයින් වෙලා අපිට ඇයි නාගානන්ද මහත්මයා වගේ ප්‍රබුද්ධ දේශපාලඥෙක් මේ දේශපාලන වේදිකාවට අරගෙන ඇවිල්ලා මේ රටේ ප්‍රගතියක් කරා යන ක්‍රමවේදයක් හදන්න උත්සාහ ගන්නේ නැත්තේ අපි ඇයි කියන කාරණාව අපිට තියෙන ප්‍රශ්නය. ඊළඟ කාරණාව තමයි ඊයේ ඒ සමුලෝ තියන්න කලින් වියත්මග කියලා ලංකාවේ භික්ෂුන් වහන්සේලා, ආචාර්ය මහාචාර්යවරු, ඒ වගේම වෛද්‍යවරු, නීතිඥවරු, විවිධ වෘත්තිකයෝ එකතු වෙලා මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලය. නාගානන්ද විශ්වවිද්‍යාලයේදී වරදවා වටහා ගන්න බෑ, මේ අපේ නාගානන්ද මහත්මයා වැඩ කරන තැනක් නෙවෙයි. නාගානන්ද කියන නමින් යුක්ත විශ්වවිද්‍යාලයක් මානෙල්වත්තේ තියෙනවා. ඒකේ තිබ්බ සමුළුවේදී එක්තරා මහාචාර්ය ස්වාමින් වහන්සේ නමක් පැවසුවා, ලංකාවේ මේ ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකාවේ දියසේන කුමාරයයි කියන කාරණා. ලංකාවේ ජාතියයි ආගමයි
ප්‍රශ්නකාරී වෙන්නේ කොතනද? අන්න දීසේන කුමාරයෙක් සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. එතකොට දැන් ලංකාවේ දීසේන කුමාරවරු පහළ වෙන්න ඕන නම් ඒ නැතිනම් ලංකාවේ අනිවාර්යයෙන්ම ආගමික ප්‍රශ්නයි, ජාතිවාදී ප්‍රශ්නයි තියෙන්න ඕන. නැත්තම් දීසේන කුමාරයෙක් එන්න අවශ්‍ය නැහැනේ. දැන් මේ 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 කරන ප්‍රෝඩාව මොකක්ද? මේ දීසේන කුමාරවරු කියලා මිනිසු රවටමි. ඇයි ලංකාව තවදුරටත් අගතියට අරන් යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ? මහාචාර්ය ස්වාමින් වහන්සේලා, ඊළඟට වෛද්‍යවරු, නීතිඥයෝ, අනිත් වෘත්තිකයන්ගේ කාර්යභාරය මේකද? උදාහරණයක් හැටියට ගත්තොත් මහාචාර්යවරයෙක්ගේ කාර්යභාරයක් වෙන්න ඕනේ නිදහස් අධ්‍යාපනයෙන් ඒ ස්ථානෙට ආවන ගමේ පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා තියෙන අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන එක. ඒ වෙනුවෙන් පෙනීන එක. ඒක තමයි නිදහස් අධ්‍යාපනයේ උච්චම ස්ථානයකට ගියපු පුජ්‍යලේක හැටියට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න පුජ්‍යලේක හැටියට මහාචාර්යවරයෙක්ගේ වගකීම. ඒ වගේම තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි සාමාන්‍ය ප්‍රාදේශීය රෝහලක ඉඳලා මහ රෝහල දක්වා ඒ රෝහල් පද්ධතිය තුල තියෙන අකාර්යක්ෂමතාවය පිළිබඳ හොයලා බලලා ඒක කාර්යක්ෂමතාවයට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. මම අර ඉහතින් කිව්වා වගේ අද නිදහස් සෞඛ්‍යයක් තිබ්බයි කියලා කිව්වට ඉස්පිරිතාලෙන් කීයෙන් කී දෙනාද බෙහෙත් ගන්න? හැමෝම ප්‍රයිවට් ඉස්පිරිතාල සහ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයන් වලට ගිහිල්ලා තමයි තමන්ගේ සෞඛ්‍ය ගැටළු වලට ඒ අය පිළිතුරු සපයා ගන්න. ඒ මොකද ඒ සෞඛ්‍ය පහසුකම් සෑම රෝහලකම නැති නිසා. අපි දන්නවා ලෙඩක් ඇදලා හොස්පිටල් එකට ගියොත් එහෙම සමහරක් විට ඉන්න ඇඳක් නැහැ. ඒ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට තමයි ලෙඩක් දුකක් හැදුනන් පස්සේ තමන්ගේ ශරීරය චෙක් කරගන්න අවශ්‍ය කරන ආම්පන්න ටික රෝහලක නැහැ. මිනිස්සු ඇයි මේවා පිළිබඳ කල්පනා කරන්නේ නැත්තේ? සෞඛ්‍යමතිලා රාසියක් මේ දක්වා ලංකාවේ ඇති වුණා. හැබැයි ඒ සෞඛ්‍යමතිලා තමන්ගේ සෞඛ්‍ය වඩා ගත්තා මිසක මිනිසුන්ගේ සෞඛ්‍ය යහපත් කරන්න වැඩ කටයුතු කරේ නැහැ. ඒක තමයි ලංකාවේ වෛද්‍යවරු කතා කරන්න ඕන. ඒ වගේම තමයි නීතිඥයෝ කතා කරන්න ඕන කාරණාව තමයි, නීතිවේදීන් කතා කරන්න ඕන කාරණාව තමයි අද ලංකාවේ අධිකරණ පද්ධතියට වෙලා තියෙන ප්‍රශ්නේ. ඒක 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 තමයි නාගානන්ද මහත්තයා හැම වෙලාවෙම ඔහුගේ දේශපාලන මතවාදයන් වල කිව්වේ. මේ සිස්ටම් හැම එකක්ම දූෂණයට ලක් වෙලා තියෙනවා. මේ දූෂණයට ලක් වෙච්ච සිස්ටම් තුළ කවදාවත් මිනිසුන්ට විමුක්තියක් අත් වෙන්නේ නැහැ. මිනිසුන්ට අනිවාර්යයෙන්ම දුක්ඛිත තත්ත්වයන් වලට එන්න එන්නපත් වෙනවා මිසක ඒ අයට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් කවදාවත් හැදෙන්නේ නැහැ කියන කාරණාව නාගානන්ද මහත්තයා කිව්වා. එතකොට මේක ඇයි තාම අපි තේරුම් ගත්තේ නැත්තේ? මම කියන්නේ දැම්වත් මේවට පිටාවතුලවත් කල්පනාකරනද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා හෝ අනිකුත් අපේක්ෂකයෙක්ට හැකියාවක් නැහැ මේ දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිද්ධ කරන්න. එක්සත් ජාතික පක්ෂයේ මොන අලුත් අපේක්ෂකයෙක් ආවත් ඔහුට වැඩ කරන්න වෙන්නේ අර දූෂිත මන්ත්‍රීවරු ඇමතිවරු එක්ක විතරයි. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් ඊයේ දිනේදී ඒ සමුළුවට ඇවිල්ලා කොච්චර දූෂිත මන්ත්‍රීවරු ඇමතිවරු ඒ සමුළුවට ඇවිල්ලා හිටියද? එතකොට ඒ දූෂිත වෙච්ච දූෂණය කරන ඒ අයත් එක්ක කොහොමද ප්‍රතිසංස්කරණයක් කතා කරන්නේ? කොහොමද සදාචාරවාදයක් කතා කරන්නේ? ඊයේ සමුළුවට විතරක් මුළු ලංකාව පුරාම මේ වීඩියෝ එක බලනවා නම් එළියට ගිහිල්ලා බලන්න කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් විශාල කටවුට් දැන්වීම් පෝස්ටර් මොන ප්‍රමාණයක් මහජන මුදල් කොච්චර කාබාසිනා කරලා දාලා තියෙනවා. මේ ඔබට මුදල් ඔය කෝටි ප්‍රකෝටි ගාණි අනේ අර පිළිකාවක් හොයාගන්න පුළුවන් ස්කෑන් යන්ත්‍රයක් අරන් දුන්නා. ඒක තමයි මහජන සේවය කියලා කියන්නේ. මේ අය මහජන සේවය නෙවෙයි ආත්මාර්ථය උදෙසා තමාට සේවය කර ගැනීමට තමයි මේ අය දේශපාලනය කරන්නේ. හැබැයි නාගානන්ද මහත්තයාගේ දේශපාලනය මහජන සේවය උදෙසා තියෙන එකක් මිසක නාගානන්ද මහත්මයාගේ උවමනාව සඳහා තියෙන එකක් නෙවෙයි. අපි දැක්ක නාගානන්ද මහත්මයාගේ විශාල වශයෙන් මඩ ප්‍රචාර Facebook එක හරහා, ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා යනවා. අපිට හරි කනගාටුවක් ඇති වුණා. ඇයි මේ මිනිස්සු ඡන්ද ඒ ඡන්දදායකයෝ ඇයි ඒ ඡන්දදායකයෝ අනිත් ඡන්දදායකයන්ගේ මනසවල් විකෘති කරමින් අර ජර්මනියේ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් ඇයි මේ යථාර්ථය කතා කරන සත්‍යවාදී මිනිස්සෙට මෙච්චර මඩ ප්‍රමාණයක් අරන් යන්නේ කියන සංවේගයක් අපිට ඇති වුණා. ඔවුන් හරි ඉතාම බහුබූත කියමින් නාගානන්ද මහත්මයාගේ ප්‍රතිරූපය විනාශ කරන්නේ තනිකරම එක්සත් ජාතික පක්ෂයේ සහ ඊළඟට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අනිත් පිලේ දේශපාලන උවමනා විපාකම් මත තමයි නාගානන්ද මහත්මයාට ඒ මඩ ප්‍රචාරය අරගෙන ගියේ කියන කාරණාව අපි හොඳට දන්නවා. ඔය අය කල්පනා කරලා බලන්න ඒ සමාජ මාධ්‍යාලා මෙහෙවන අය වාඩි වෙලා ඉන්නේ මොන පක්ෂෙද කියලා.
අන්න එතනදි ඔයාලා තේරුම් ගන්න නාගානන්ද මහත්මයාට ගහන මඩවල සාධාරණත්වයක් තියෙනවද නැද්ද කියන කාරණා. ඒ වගේම තමයි රටට වෙනසක් අවශ්‍ය කරනවයි කියන මතයේ ඉන්න, ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි කියන මතයේ ඉන්න අපේ විකල්ප මතධාරීන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා නාගානන්ද මහත්තයත් එක්ක එකතු වෙලා මේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක කරන්න. මොකද ඔවුන්ට මං හිතන්නේ එකතු නොවුනොත් මේ ජනාධිපතිවරණින් පස්සේ තේරුම් යයි තමන් තෝරගෙන තියෙන්නේ වැරදි පැත්තයි කියන කාරණා. ඒක නිසා විවෘතිකයන් විවිධ සංවිධාන තියෙනවා. ඒ සංවිධානයන් වලට අපි ආරාධනා කරනවා නාගානන්ද මහත්මයත් එක්ක එකතු වෙන්නයි කියලා. අපි දැක්ක සමහරක් අය මේ නාගානන්ද මහත්මයා ගේන ව්‍යවස්ථාව කොහොමද සම්මත කරන්නේ, ඊළඟට ඔහුගේන ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරවන්නේ කියන විවිධ ප්‍රශ්නමාලා නගමින් ඉන්නවා. මම කියන්නේ විවෘත සංවාදයකට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වේවා, UMPෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා දන්නේ නැහැ. ඒ අපේක්ෂකයාට, ඒ වගේම විකල්ප මතධාරීන් සියලු දෙනාටම නාගානන්ද මහත්මයාත් එක්ක විවෘත සංවාදයකට එන්න හැකියාව තියෙනවා. ඔහු ඒ ඕනෑම සංවාදයකට විවෘතයි. ඉතින් අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙන රජයේ ජනමාධ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍යවල වගකීමක් තියෙනවා. මොකද ජනමාධ්‍යක කාර්යභාරයේ තමයි ජනමාධ්‍ය ආචාර ධර්මයන් වලම තියෙන්නේ ජනමාධ්‍ය පැහැදිලිවම පෙනී ඉන්න ඕනේ මහජනතාව උදෙසා. එහෙම නැතුව පාලකයා උදෙසා නෙවෙයි. උදාහරණ ඒක ඕනෑම හොඳ ජනමාධ්‍යයන් ක්‍රියාත්මක වෙන ඉතාම දියුණු රටවල් වල ජනමාධ්‍ය ආචාර ධර්මයන් තුළ ඒ ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරය පිළිබඳ ඕනෑතරම් ඉතිහාසගත තොරතුරු අපිට තියෙනවා. ඉතිහාසගත තොරතුරු ඕනෑතරම් තියෙනවා. ওই වියට්නාම් යුද්ධය පිළිබඳ ඒ රහස් යුද ලේඛන, කියන්නේ මේ සොල්දාදුවන් වියට්නාමයේ ඇතුලේ බොරු යුද්ධයක් සිද්ධ කරන්නේ, ඇමරිකන් සොල්දාදුවන් විශාල ප්‍රමාණයෙන් ඝාතනය වෙනවායි කියන ඒ යුද තොරතුරු එක්තරා පුවත්පතක් මගින් ඔවුන් ඒවා පබ්ලිෂ් කරා. ඒ අවස්ථාවේදී රජය ඒ පුවත්පත වාරණය කරන්න උත්සාහ ගද්දී ඒ විනිසුරුවරුන් දුන්න තීරණය තමයි පුවත්පතක් ඉන්ඩෝනේ සෑම වෙලාවකම මහජනතාවගේ පැත්තේ කියන කාරණාව. මේක ජනමාධ්‍ය නියෝජනය කරන විද්‍යුත් නාලිකාවලටත් පොදුයි, ඒ වගේම පුවත්පත්වලටත් පොදුයි. ඔබ ඒ ප්‍රධාන පක්ෂ ධාරා දෙකට විතරක් වේදිකාව හදන්නේ නැතුව නාගානන්ද මහත්මයාගේ මතවාදයන් සමාජගත කරන්නත්, ඔහු සමග සංවාදයක්කට මේ ප්‍රධාන පක්ෂ ධාරාවල නායකයින් සමග සංවාදයකට වටපිටාවක් හදාගෙන අපි දන්නවා විවිධ වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සෑම නාලිකාවකම ක්‍රියාත්මක වෙනවා. ඇයි නාගානන්ද මහත්මයා සමග ඒ පක්ෂවල සමාජිකයෝ ගෙන්නලා එකම මේසක වාඩි කරවලා ඇයි සංවාදයක් තියන්න ජනමාධ්‍යවලට බැරි? මොකද ජනමාධ්‍ය දන්නවා ඒ සංවාද තිබ්බ ගමන් ජනමාධ්‍යයේ හෙළුවත් විවෘත වෙනවා. ඒ වගේම ওই රට සංවර්ධනය කරනවායි කියන සදාචාර සලුපිලි පොරවගෙන ඉන්න ඒ දේශපාලනයන් දේශපාලඥයන්ගේ සදාචාර සලුපිලි ගැලවෙනවා නාගානන්ද මහත්මයාත් එක්ක විවෘත සංවාදයකට රූපවාහිනී වැඩසටහනකට කවදා හරි දවසක මේ දේශපාලඥයෝ ආවොත්. අපි යෝජනා කරන්නේ මේ මහජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒක නිසා නාගානන්ද මහත්මයා සමග එකම මේසෙක පොදු ජන පෙරමුණ වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂේ වේවා, මේ පක්ෂවල සමාජිකයොත් එක්ක එකතු වෙලා විවෘත දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරවන්න. එතකොට ඔයාලට තීරේ රට රකින්න ව්‍යවස්ථාව, මිනිසු රකින්න ව්‍යවස්ථාව, රට රකින්න වැඩපිළිවෙල, මිනිසු රකින්න වැඩපිළිවෙල කාලඟද තියෙන්නේ කියලා. ඒ වැඩපිළිවෙල තියෙන නාගානන්ද මහත්මයා ළඟ විතරයි කියන කාරණාව සමාජයට ඔප්පු වෙයි. එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක කරුත් අපේ රටේ අවාසනාවකටද මිනිසුන්ගේ අවාසනාවකටද දන්නේ. ඒ ප්‍රගතිශීලී වැඩපිළිවෙලට තාම කිසිම ජනමාධ්‍ය ආයතනයක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මම දැක්ක නාගානන්ද මහත්මයාගේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ දෙරණ නාලිකාවේ විතරයි. ඉතින් අපි විවෘතව ආරාධනා කරනවා දෙරණ නාලිකාව ඇතුළු අනිකුත් සියලු නාලිකාවන් වලට කරුණාකරලා තනියම නෙවෙයි අනිත් දේශපාලන පක්ෂ නායකයොත් එක්ක නාගානන්ද මහත්මයා වාඩි කරවලා සංවාදයක් ඇතිකරනද 48 නිදහස ඉඳලා මේ දක්වා ලංකාවට මොකද වුනේ කියලා, 48 ඉඳලා මේ දක්වා අපේ මිනිස්සු කොච්චර රැවටිලා ඉන්නවද කියන කාරණාව, මේ දේශපාලඥයෝ බොරු ගේන බොරු පොරොන්දු සීනි බෝල කාලා දිරව ගන්න බැරුව කොච්චර දිරච්ච ලනු මේ මිනිස්සුන්ට මේ දේශපාලඥයෝ දීලා තියෙනවද කියන කාරණාව එතකොට ඔප්පු වෙයි. එතෙන්ට යන්න. ඒ වගේම තමයි විකල්ප කණ්ඩායම් වලටත් අපි ආරාධනා කරනවා විවෘත සාකච්ඡාවන් වලට ඇවිල්ලා නාගානන්ද මහත්මයාත් එක්ක
ඔබ ව්‍යවස්ථා ගැටලු හෝ වේවා අනිකුත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරලා හොඳ වේදිකාවක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න. නාගානන්ද මහත්මියත් එක්ක ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඕනෑම අවස්ථාවක විසඳ ගන්න නාගානන්ද මහත්මයා සූදානම්. ඔහු කවදාවත් ප්‍රශ්න වලින් පැනලා දුවන මිනිස්සෙක් නෙවෙයි. ඒක හොඳ හැටි මොප්පුවේ මේ පිළිබඳ සාකච්ඡා මේසෙකට ඔබ සියලු දෙනා ආවෝ. ඉතින් මේ සාකච්ඡාව සෑදීමේ වගකීම අපේ ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම තියෙනවා. ඒක නිසා අපි ජනමාධ්‍යවේදීන්ටත් ආරාධනා කරනවා කරුණා කරලා සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්න නාගානන්ද මහත්මයා සමග අනිකුත් දේශපාලන නායකයන් වාඩි කරවලා ලංකාවේ තත්ත්වය පිළිබඳ විවෘත සාකච්ඡාවකට අරගෙන යන්න. මොකද එතකොටවත් අපිට පුළුවන්කම ලැබෙයි මේ අඥාන දේශපාලඥයන්ගේ ගොදුරු බවට පත් වෙලා ඉන්න මිනිස්සු එයින් මුදවාගෙන සදාචාරය සුරක්ෂිත කරන දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන ප්‍රගතිශීලී ආණ්ඩුවක් රජයක් අපිට බිහි කරගන්න අපිට එවිට අවස්ථාවේ. ඒක නිසා සිංහල දෙමළ කිතුණු ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරන කාරණාව තමයි එන්න නාගානන්ද මහත්මයා වටා පවුරක් හැටියට එකතු වෙන්නයි කියන කාරණාව. ඒකට හේතුව තමයි 48 ඉඳලා අපි හැමෝම පාවිච්චි වුණා. අපි හැමෝම සංවේගයට පත් වෙනවා 48 ඉඳලා මේ දක්වා මැරිච්ච මිනිස්සු වෙනුවෙන්. 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. උතුරෙත් මිනිස්සු මැරුණා, දකුණෙත් මිනිස්සු මැරුණා. ඒ අයගේ ගියේ දෙමළ මිනිස්සුයෝ මැරුණට ඒ දෙමළ මිනිස්සයාගේ ඇඟිනුත් ගලාගෙන ගියේ රතු රුධිරේ. දකුණ මැරිච්ච මිනිස්සුන්ගේ ඇඟිනුත් ගලාගෙන ගියේ රතු රුධිරේ. ඒ වගේම උතුරේ දෙමළ අම්මලා තාත්තලාගේ ඇස්වලින් වැටුනේත් කඳුළු, එකම කඳුළු. ඒ වගේම තමයි දකුණේ අම්මලා තාත්තලාගේ ඇස්වලින් වැටුනේත් එකම කඳුළු. ඒ කඳුළු වල වෙනසක් නැහැ. ඒ ලේවල වෙනසක් නැහැ. ඒක නිසා තමයි උතුරේ අම්මලා ප්‍රශ්නකාරී වෙලා තුවාල ලැබෙද්දී දකුණේ සොල්දාදුවන්ට ඔවුන්ට ලේ දෙන්න හැකියාව තිබ්බේ අපේ ලේ එක නිසා. අපේ ලේ බෙදිලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට මිසක ಜಾති ක්‍රමවේදයකට අපේ ලේ කවදාවත් බෙදිලා නැහැ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ಜಾති ඇත්තේ ගස්වැල්වල සතුන් අතර මිසක මිනිස්සු අතර නෙවෙයි කියන කාරණාව. ඇයි මේ සද්ධර්මයේ මිනිස්සු අතරට අරන් යන්න බැරි? ඇයි දකුණේ භික්ෂුන් වහන්සේලා උතුරට බණ කියන්න යන්නේ නැත්තේ? ඇයි පන්සල කහ සිවුර උතුරට අකප කරලා තියෙන්නේ? පන්සල කහ සිවුර උතුරටත් පොදුයි, නැගෙනහිරටත් පොදුයි, දකුණටත් පොදුයි. චීවරය කියන්නේ ඒක. ඒක නිසා තමයි නාගානන්ද මහත්මයා නිතරම කියන්නේ තමන්ගේ පාලනය දසරාජ ධර්මයට මුල් වෙච්ච පාලනයක් කියලා. දසරාජ ධර්මයට මුල් වෙච්ච පාලනයක් තුළ නිතරම සංහිඳියාව කියන එක තියෙනවා. දසරාජ ධර්මයට මුල් වෙච්ච පාලන තන්ත්‍රයක් තුළ දෙමළ මිනිස්සයාටත්, ඒ වගේම මුස්ලිම් මිනිස්සයාටත්, ඒ වගේම විවිධ ආගම් අදහන සියලු මිනිස්සයන්ටත් නිදහසේ ජීවත් වීමේ වටපිටාවක් දසරාජ ධර්මයේ තුල මූලික වෙච්ච දේශපාලන ප්‍රතිපත්තියක් තුල තියෙනවා. ඒක නිසා තමන්ව පාවිච්චි කරන්න නැවත වතාවක් මේ දේශපාලඥයන්ට ඉඩ දෙන්න එපායි කියන කාරණාව බොහොම කරුණාවෙන් යුක්තව මේ සියලු ජාතීන්ගෙන් අපි ඉල්ලා ඉන්නවා. අපි දන්නවා පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ අපේ කතෝලික ප්‍රජාව කම්පණයට පත් වෙලා ඇති. ඔබ මේ පාස්කු 21 ප්‍රහාරය ආගමික අර්ථයකින් සිද්ධ වෙච්ච ප්‍රහාරයක්. මේ පාස්කු 21 ප්‍රහාරය පිළිබඳ ආපස්සට හැරිලා බලලා මම යෝජනා කරන ඔබ සියලු දෙනාම 83 කළු ජූලියට යන්න. 83 කළු ජූලියේදී එල්ල වුණේ ජාතිවාදී ප්‍රහාරයක්. අද ජාතිවාදී ප්‍රහාරයන් වලින් බලය අල්ලගන්න බැහැයි කියන කාරණාව මෙයාල ඔප්පු කරගෙන තියෙනවා. මොකද ඒ ක්‍රියාපටිපාටි අර මම මුලින් කිව්වා වගේ ඉවර වුණා. ඒක නිසා තමයි අද ආගම්වාදී යුද්ධයක් අරගත්තේ. ආගම්වාදී යුද්ධයයි ජාතිවාදී යුද්ධයයි කියන මේ දෙක තමයි මෙයාලා මාරුවෙන් මාරුවට ලංකාව තුළ ක්‍රියාත්මක කරේ. අද ඔබට විවිධ දේශපාලඥයෝ ඇවිල්ලා පොරොන්දු දෙනවා ඇති. ඔබට හැබැයි ඔබ තේරුම් ගන්න ඔය පොරොන්දු වල ඇතුලේ ඇත්තේ ඔබේ ලේ ඉල්ලලා කරන ආයාචනය. ඔබේ ලේ ඉල්ලලා කරන ආයාචනය තමයි ඒ දේශපාලඥයෝ දෙන පොරොන්දු තුල තියෙන්නේ. ඒක නිසා ගෞරවනීය ලංකාවේ පුරවැසියන්ගෙන් අපි බොහොම කරුණා මෛත්‍රිය යුක්තව ඉල්ලලා ඉන්නවා මේ දේශපාලන ප්‍රවාහයන් දෙකට රැවටෙන්නේ නැතුව විකල්ප දේශපාලනයක් ඉදිරිපත් කරන නාගානන්ද මහත්මයාගේ මේ ප්‍රතිපත්ති වටා එකතු වෙන්නයි කියලා. මේ ප්‍රතිපත්ති වටා එකතු වුණාන් පස්සේ තවදුරටත් ඔබේ අහිමි ඔබ සමග එකට ජීවත් වෙලා අහිමි වෙන සහෘදයන් වෙනුවෙන් කඳුළු සලන්න ඔබට අවස්ථාවක් එන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට එක රටක එක පුරවැසියෝ හැටියට එකමුතු වෙලා සහෝදරත්වයේ දෑතින් යුක්තව අපිට ජීවත් වෙන්න
අපිට ඒ ඒ නාගානන්ද මහත්මයාගේ මේ ව්‍යවස්ථාව තුළ අපිට අවකාශය සලසලා දීලා තියෙනවා. මම හිතනවා සියලු දෙනාට මේක තමයි ඕන කරන්නේ කියලා. තවත් ඉස්සරහට ඔබේ අම්මලා තාත්තලා අහිමි කරගන්නවද? තවත් ඉස්සරහට ඔබේ සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදීන් අහිමි කරගන්නවද කියන ඒ බුද්ධිමත් තීරණයේ තියෙන්නේ ඔබ අතේ. තවදුරටත් ඔබේ ඥාතීන් අහිමි කරගන්න ඕන නම් ඔබේ ලේ කවන්ද මස් තුලින් මේ දේශපාලඥයන්ට තමන්ගේ දේශපාලන බලය ලබා ගන්න උදව් කරන ඡන්දදායකයෝ බවට පත් වෙනවද? එහෙම නැත්නම් මේ දූෂිත දේශපාලන ක්‍රියාපටිපාටිය වෙනස් කරලා මේ දූෂිත දේශපාලන ක්‍රියාපටිපාටිය මේ ලංකාවෙන් තුරන් කරලා සදාචාර සම්පන්න හොඳ ක්‍රමවේදයක් තියෙන විනයක් තියෙන රටක් බවට අපේ ලංකාව පත් කරගන්න පුළුවන් දේශපාලන ක්‍රමවේදයක් සකස් කරන්න අපි එකා වගේ කටයුතු කරමුයි කියන කාරණාව ඔබ සියලු දෙනාගේ මිල්ලා සිටිනවා. අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරලා ඉවරයි. ඉතා ඉක්මනින්ම අපි මාතලේ අපේ පළවෙනි රැස්වීම අපි තියන්න කටයුතු කරලා තියෙනවා. මාතලේ කියන්නේ ඓතිහාසික නගරයක්. අපි දන්නවා 1848 මහජන කැරැල්ල ඒකාධිපති අධිරාජ්‍යවාදී සුදු ආණ්ඩුවට එරෙහිව ඒ වගේම විවිධ බදු මුදල් ගහලා ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරපු ඒ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව 1848 පුරන් අප්පුලා වගේ සාමාන්‍ය පවුල් වලින් ආපු ජනතාව තමන්ගේ කැරැල්ල ආරම්භ කරේ 1848 මාතලේ නගරේ. නාගානන්ද මහත්මත් කියන්නේ ඒ විදිහට ගොවිතැන්පත් කරපු සාමාන්‍ය පවුලකින් ආපු දේශපාලන නායකයෙක්. ඉතින් අපි හිතනවා මේක ඉතාලියේ පැසිස්ට්වාදීන් පැන්නුවා වගේ ඒ වගේම අනිකුත් ඒකාධිපති ආණ්ඩු ක්‍රියාත්මක වෙච්ච මහජනතාව සූරාකමින් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කරපු මහජන නායකයෝ පළවා හරපු නෙල්සන් මැන්ඩලාලා වගේ ජාතිවාදී ප්‍රතික්ෂේප කරපු ඒ වගේ ඒ නායකයන්ගේ ප්‍රතිරූපය අනුව යන නායකයෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරන අපේ නාගානන්ද මහත්මයාගේ දේශපාලන ක්‍රියාපටිපාටියේ උතුම් ආරම්භය මම හිතනවා මාතලින් අපි ආරම්භ කරනවා. මේ තමයි පුරන් අපු මේ යන අවස්ථාවේදී කිව්වා මාවෙනි තවත් දරුවෝ 10 දෙනෙක් අම්මේ නුඹ හදලා තිබ්බනම් අද මම මේ අධිරාජ්‍යවාදීගෙන් මේ රට මුදවගෙන මේක ජනතාවට නිදහස ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරනවායි කියලා. ඒ පුරන් අපු නතර කරපු තැනින් තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරන්න නාගානන්ද මහත්මයා සූදානම් වෙලා තියෙන්නේ. පුරන් අප්පුලා ඉදිරිපත් වුණේ, පුරන් අප්පුලා ක්‍රියාත්මක වුණේ තමන්ගේ ජීවිතේ පූජා කරේ සාමාන්‍ය මහ ජනතාව උදෙසා, එහෙම නැතුව රදල පැලැන්තිය උදෙසා නෙවෙයි. නාගානන්ද මහත්මයා තමන්ගේ දේශපාලන ජීවිතය තමන්ගේ සමස්ත තමන්ගේ මුළුමහත් ආත්මයම කැප කරලා තියෙන්නේ අපේ සාමාන්‍ය මහ ජනතාව උදෙසා. ඒ නිසා මාතලින් ආරම්භ කරනේ සමුළුවත් එක්ක රට දිනන වැඩපිළිවෙලට අපි හැමෝම එකවන්ව එකමුතු වෙලා වැඩ කරමුයි කියන කාරණාව කියමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විවෘත මනසකින් යුක්තව ඇස්සැත්තෝ රූප දකිත්වා කියන කාරණාව තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ. බොහොම බුද්ධිමත් මනසකින් යුක්තව බලලා මේ දේශපාලන ව්‍යායාමයේ සාර්ථක කරගන්න මහ ජනතාව හැටියට ඔබ සියලු දෙනාම පෙළ ගැහෙන්න කියන කාරණාව නැවත වතාවක් සියලු දෙනාට මතක් කරමින් මගේ මේ අර්ථ දැක්වීම මම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.